අවසරයි රහතුන් වහන්ස, මේ රාගසිතයි ද්වේෂසිතටයි සම්බන්ධ නොවි මෝහසිතක් ඇති වෙන්න පුළුවන්ද? බෑ. කීයටවත් බෑ. රාගසිත ද්වේෂසිත දුර්වල වුණාට පස්සේ ඇති වෙන මෝහසිත කොයි වගේද? ඔව්, රාගසිත ද්වේෂසිත දුර්වල වුණාට පස්සේ අනාගාමී පුද්ගලයාටත් පොඩි මෝහසිතක් තියෙනවා. ඒක නිසා තමයි රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා කියන උද්දම්භාගී සංයෝජන තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයා කාමරාග පිටික සාමුලින්ම ඉවත් කළත් තව තියෙනවා මෝහය. මෝහය නිසා රූපරාග අරූපරාග ඒ පුද්ගලයාගේ හිතේ ක්‍රියාත්මක වෙන නිසා අරහත් ඵලයට පත් වෙන්න බෑ. අර සුද්ධාවාසයට හෝ අර මේ සසංකාරික අසංකාරික අනන්තර්භවික හෝ තත්ත්වයට පත් වෙනවා මිසක් අරහත් තත්ත්වයට පත් වෙලා නිවන් දකින්න බැරි වෙන්නේ අර මානෙ අසුමානෙ තවදුරටත් තියෙන නිසා, රූපරාග අරූපරාග තියෙන නිසා. එතන මානය කියන්නේ අහංකාරකමද? මොකද්ද? එතනදි මානය කියන්නේ අහංකාරකමද? නෑ, මානය කියන්නේ අහංකාර මමංකාර කියලා දෙකක් තියෙනවා. ඒක වෙන එකක්. තේරුණාද? මෙතන මානය කියන්නේ අස්මිමානය. මමත්වය. ඒ මොකද්ද? අස්මිමානය කියන්නේ මේ මම ගැන මගේ තියෙන කැමැත්ත. මම පවතින්න ඕන, ක්‍රියාත්මක වෙන්න ඕන. මම කියන මමත්වය පිළිබඳව මඤ්ඤතාවයේ කියන තියෙන මානිය තමා අස්මිමානය. එතකොට මේ මඤ්ඤතාවය ගැන තියෙන අස්මිමානය තමා අර අරහත්ත්වයට පත් වෙනකන් අනාගාමී පුද්ගලයා තුළත් සකදාගාමී පුද්ගලයා තුළත් සෝතාපන්න පුද්ගලයා තුළත් අස්මිමානය තියෙනවා. අහංකාර මමංකාර බවට එහා ගිය දෙයක් ඒක. ඔය ඔක්කොම වචන මාගදී භාෂාවේ වචනේ අහංකාර මමංකාර අස්මිමාන ඔක්කොම මාගදී භාෂාවේ තියෙන මේ මිනිස්සේගේ හිතේ ඇති වෙන මානය පිළිබඳව තමන් තමන් පිළිබඳව හිතන ක්‍රියා කරන ආකාරය පිළිබඳව විග්‍රහ කරපු වචන පද. ගරුතර අරියතුන් වහන්සේ